මිනිසත් බවක් ලබාගෙන මේ ලෝකේ ජීවත් වෙද්දී මිනිස්සු නිසාම ජීවිතේ විවිධ ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඇතැම් හැලහැප්පීම් තමන්වත් නොදැන පෙර සංසාරයේ කළ පවකට අත්විඳින්න සිදු වුණාදයි හිතන අවස්ථාත් ඔබට තිබෙන්නට ඇති. සමහර වෙලාවට ඔබ මුහුණ දෙන ඒ ප්‍රශ්න වලදී ඔබ ඒවට පැටලලා තියෙන්නේ ඔබවත් නොදැන යාළු මිතුරන් නිසා ඔබ තදින් විශ්වාස කළාය නිසා වෙන්නත් පුළුවන්. සංසාර පවකට හරි සමාජයේ හෝ යාළු මිතුරන් නිසා හරි ඔබ වැටුණු අගාධයකින් ගොඩ ගන්නට හිතන අයට වඩා අද සමාජයේ දක්නට ලැබෙන්නේ ඔබ තව තවත් ඒ අගාධයටම ඇද දමන්නට බලන අයයි. මේ ඈතින් ඇසෙන බෙරහන අතරින් මම ඔබට ඉදිරිපත් කරන්නට හදන්නේ තමන්වත් නොදැන මත් රක්ෂා නිසා තම පවුලේ අයගෙන් සමාජයෙන් ඉවතට විසුණු එහෙමත් නැත්නම් පිරිහීමට ලක්වන තරුණ තරුණියන් ඉන් මුදවාගත් අපේ කාලයේ යතිවරයන් වහන්සේ නමකට දක්වන උපහාරයක් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්නටයි. මත්ද්‍රව්‍ය වලට එබ්බෙහි වූවන් ඉන් මුදවාගෙන යලි සමාජගත කරමින් කරන්නා වූ අපරිමිත සේවයට උපහාරයක් වශයෙන් වත්මන් රජය විසින් පැල්මඩුල්ල මිතුරු මිතුරෝ සංවිධානයේ නිර්මාතෘ පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන් විශ්වකීර්ති ශ්‍රී විශෝධනාචාර්ය මෛත්‍රී භූෂණ යන ජාතික සම්මානයෙන් පුදනු ලැබුවා. එසේ පිදුම් ලැබූ පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන් පිළිගැනීම වෙනුවෙන් පැල්මඩුළු පුරවරයේදී ඉසිවර උදාන පූජ්‍යෝත්සවය පැවති අවස්ථාවේ දර්ශනයි මේ. මේ වන විටද සිය ගණනක් තරුණයන් පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන් යටතේ කුරුවිට, ගම්පහ, පිළියන්දල සහ පැල්මඩොල් යන ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානවල පුනරුත්ථාපනය වෙමින් පසු වෙනවා. ඔවුන්ගේ සැදුම් ලත් අවුලාංච් සංගීත කණ්ඩායමේ දස්කම් මේ පූජෝත්සවයේදී මෙසේ දිගහැරුණා.
උදාර කටයුත්ත ඇගෙයිමට ලක් කරමින් ඉස්වර උදාන පූජෝත්සවයේදී පූජ්‍ය බෙංගමේ ධම්මදින නාහිමියන් කුප්පියවත බෝධානන්ද හිමියන් පිළිබඳව සඳහන් කළේ මෙවැන්නක්. කුප්පියවතේ බෝධානන්ද හාමුදුරුව කවුද කියලා හොඳට පැහැදිලි කරපු අවස්ථා. මේ පිළිබඳව කර්ම කාරණා කියන්නට අවශ්‍ය නැහැ. මේ පසු විපරමින් ටිකක් ඇතුළත් කරන්න ඕනේ කියලා මට හිතුණා. අපේ ගරු කටයුතු බෝධානන්ද හාමුදුරුව බුදුහාමුදුරුව දේශනා කරපු පිළිවෙල අනුන්ට උපකාර කිරීම ශ්‍රේෂ්ඨම ක්‍රියාදාමයක් වශයෙන් අවබෝධ කරගෙන කටයුතු කරන හාමුදුරුවන් වහන්සේක උන්වහන්සේගේ ජීවිතය අනුන්ට උපකාර අසරණ වෙච්චයිට තිසරණ සහිතව පිළිගනි නිතිසරණේ පිළිත ලබා දෙන්න උන්වහන්සේගේම බෞද්ධ ජීවිතයක් ගත කරලා හඳුකොට භාවනා මධ්‍යස්ථානයේ වැඩ හිටියා කහට පිටියේ සුමතිපාල කියලා මහානායක හාමුදුරුවෝ ඒ උන්වහන්සේ අපේ ගුරු දේවයන් වහන්සේ සමගත් ඉතාම සමීප හිතවත්කමක් තිබිච්ච හාමුදුරුවෝ උන්වහන්සේ ළඟ තමයි මේ ශ්‍රේෂ්ඨ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වහන්සේගේ පැවිදි ගම ඇති එහෙ පැවිදි ලබලා භාවනා පිළිබඳව අධ්‍යාපනය එය හැදෑරීම් සිද්ධ කරලා ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අධිකරණ සංඝනායක රාජකීය පඬිත හේම්පිටිගෙදර ඥානසීහ මහින්පාණන් වහන්සේ සමීපයේහි ත්‍රිපිටක බුද්ධ වචනය සමාජයේ පිළිබඳව අවබෝධ කරගන්නට උන්වහන්සේට හැකියාව ලැබුණා. ඒ ලැබිච්ච අපේ බෝධානන්ද හාමුදුරුවෝ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වශයෙන් තමයි කටයුතු කළේ. එහෙම කටයුතු කරලා උන්වහන්සේගේ තරුණ කාලේ අනුරාධපුරේ මට මතක් වෙනවා අනුරාධපුරේට වැඩම කරපු හැටි. ඒ අනුරාධපුරේ ඉඳලා නැවත වැල්මඩුල්ලට වැඩමකම් ඒ වැඩම කළා උන්වහන්සේගේ තිබෙන පුරා පුත ශක්තිය පෙර ශක්තියක් වෙන්නේ නැති සසර ඒ ශක්තිය නැවත මතු කරගන්නට හේතු වෙන කාරණාවලට උන්වහන්සේ පෙනුණා. එන් එකක් තමයි අමද්දප සංගම් අමද්දප ව්‍යාපාර පිළිබඳව උන්වහන්සේට ඇති වෙච්ච හැඟීම අනුව කටයුතු කරා. මත් රකුසාගෙන් නිදවාගත් දහස් ගණනක් යළි සමාජගත කළ පූජ්‍ය කුප්පියවත්තේ බෝධානන්ද හිමියන් මිතුරු මිතුරෝ සංවිධානය පිළිබඳව අප සමග හඬ අවදි කළා. මෙතන අපි දැන් සංවර්ධන අධ්‍යාපනික ආයතනයක් හැටියට තමයි මේ ගොඩනගන්නේ. මිතුරු මිතුරෝ සංසදය මේ ආයතනය සංවර්ධන අධ්‍යාපන ආයතනයක්. ඒක අදහස් කරන්නේ මිනිස්සුන්ගේ ජීවිතයේ විවිධ හැලහැප්පීම් තියෙනවා. විවිධ පුරුදුවීම් තියෙනවා. ඒ පුරුදු ඇබ්බැහිවීම් දක්වා ගිහින් ඒ නිසා ඔවුන්ට ඔහුගේ ජීවිතේ ඔවුන්ටවත් තේරුම් ගන්න බැරි ඔවුන් විසින්ම තමන්ට තමන් එපා වෙන කියන දැනට ඒක විවිධ හේතු නිසා ඒක පද්‍රව්‍ය නිසා වෙන්න පුළුවන් වෙනත් මානසික ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන් තදබර ලෙසට පීඩනයකට ලක්වීම නිසා වෙන්න පුළුවන් මෙන්න මේ වගේ තරුණ උදවියගේ ජීවිතයට අභය දානය දෙන්න ජීවිතේ නිවැරදි කළ උසස් මඟකට යොමු කරන්න මඟ පෙන්වන ස්ථානයක් හැටියටයි අපේ වැඩපිළිවෙල කරගෙන ඒකට විශෝධනී කියන වචනේ අපි එකතු කරනවා විශේෂයෙන් පිරිසිදු කරන්න. ඒතර විශේෂයෙන් පිරිසිදු කරන්නේ සිත. දැන් අපි රාජ්‍ය දෝඩායතනයක් වශයෙන්
කාගේවත් බලකිරීමකට හෝ කාගේවත් ඉල්ලීමකට හෝ වෙනත් කෙනෙක් කරලා ඒක දැකලා ඒ නිසා මටත් එක අපි ගොඩක් තියෙන දේ වගේනේ අප්පා වලතන මෙහෙම කරනවා ඊට ප්‍රසිද්ධියක්ට යට සල්ලිත් අබර ඇති ඉන්න ගානට සල්ලි ගාන එකතු කරලා ව්‍යාපාර මට්ටමට මේ 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 අව සේවයේ වැටලා තියෙන්නේ මම එහෙම නෙමෙයි අවුරුදු 37 කට කලින් පිරිසුදු හිතින් සේවයක් වෙනුවෙන්ම අපි ආරම්භ කරමු. ඒ වගේමයි අද ලෝකයේ පාවිච්චි කරන දියුණුම ක්‍රමය වැඩිම රටවල් ගණනක් වැඩිම ප්‍රතිඵල ගත්ත සාර්ථකම විද්‍යාත්මක සාක්ෂිමත් පදනම් වෙච්ච මනෝවිද්‍යාත්මක ක්‍රමයක් තමයි ප්‍රජා ප්‍රතිකාරාත්මක ක්‍රමය කියන්නේ. මේක දන්නේ නැති අයට ඒක විහිළුවක් වගේ වෙන්න පුළුවන්. නොදන්න අයට මේක නිකන් මොකද මේක හරි අමාරුයි. ප්‍රජා ප්‍රතිකාරාත්මක ක්‍රමය දරුවන් එක කරනකොට ටිකක් අප ඒ නිසා ඒක ගරහන අය ඉන්නවා ඒක ප්‍රතික්ෂේප කරන අය ඉන්නවා ඒක නිකන් බිහිලුවට පාත් කරන අය ඉන්නවා ඉතින් කොහොම නමුත් අපිට ඒ සඳහා මනෝවෛද්‍යවරු සම්බන්ධ වෙලා තියෙනවා ජාත්‍යන්තර මනෝවෛද්‍යවරු සම්බන්ධ වෙලා තියෙනවා ජාත්‍යන්තර උපදේශකවරු සම්බන්ධ වෙලා තියෙනවා ජාතික මට්ටමේ උපදේශකවරු සම්බන්ධ වෙලා තිබෙනවා ඒ අය කොළඹ ඉඳලා මෙහි එන එවිදින් වැඩසටහන් කරලා යන්න ඒතර ක්‍රමවත්ම බුද්ධලෙක් මාසෙන් අවුරුද්දක කාලයක් අපි දවසකට දෙකට තුමාන් මාසෙක නිකන් අර සත්තු පැටව ගහනවා වගේ එහෙම කරන්නේ නැහැ පිළිවෙලට ඒ වසර ඒ දරුවගේ මනෝවිද්‍යාත්මක සමාජ විද්‍යාත්මක පදනමක් මත ඒ දරුව වෙනස් වන හැටි ඒව සියල්ලම අලුත්ම තාක්ෂණය පාවිච්චි කරමින් ඒ දරුව වෙනස් වන ආකාරය අනුව වෙනසට වෙනස් කරමින් යන ගමනක් අපි මේ කරන්නේ. එතකොට අපිට යම්කිසි මුදලක් ඕන වෙනදි ඒක අපිට නියමයක් කරලා මේක මේ විදිහටම ඕන කියලා නැහැ. අපි ඒක ආවට පස්සේ කතා කරලා සාකච්ඡා කරලා ඒ අයට පුළුවන් මුද දැන් මට මෙතන ආවුත් පේමන්ට් එක කියන දරුවේ කාත් කවුරු මට ප්‍රතික්ෂේප කරන්න බෑ මට එළවන්න බෑ ඉතින් ඒක කරන අය ඉන්නවා මට ඒක කරන්න බෑ මම සේවයක් දන් කරන්නේ මම ඒව බාර ගන්න ඕනේ ඒ මාස් එයාට කිසිම දෙයක් කරගන්න බැරි වෙයි තව කෙනෙකුට පුළුවන් සුළු දෙයක් කරන්න තව කෙනෙකුට පුළුවන් ආහාර දව ටිකක් විතරක් ගේන අපි හැමෝටම මේ ආයතනයේ දොර අරලා තියෙනවා ඒකෙදි එයා මම මා කවුද මා කවුද කියලා එයාට අඳුරලා දෙනවා අපි මටත් වැරදුනේ මම කවුද කියලා දන්නේ නැති නිසා තව කෙනෙකුට වැරදිලා තියෙන මේ මිනිස්සු මේ ලෝකේ දේශපාලකයෝ දන්නේ නැහැ ඒගොල්ලන් කවුද කියලා එතකොට ඒකේ වෘත්තිකින් දන්නේ නැහැ තමන් කවුද කියලා තමගේ වෘත්තිය අනුව ලබාගත් পদවි අනුව විතරයි ඒකයි කටයුතු කරන්නේ නමුත් අභ්‍යන්තරයට ගිහිල්ලා මා කවුද කියලා හොයන්න පටන් ගත්තම තේරෙනවා සත්‍ය වශයෙන් මං කවුද මේ ආයතනය තුළ ප්‍රජා ප්‍රතිකාරාත්මක ක්‍රමේ පාදක කරගෙන මා කවුද මගේ දුර්වලතා මොනවද මගේ දක්ෂතා මොනවද මගේ හැකියාවන් මොනවද මට කළ හැකි දේ මොකද්ද මගේ අනාගතය මම මොකද්ද මෙන්න මේ ඒ ඒ නිසා තමයි මේ 3 මාසෙන් 6 මාසෙන් ඕවා කරන්න බෑ කියලා මම කියන්නේ වසරක කාලයක් අරගෙන අපි ඒ වසරක කාලය තුළ දිනෙන් දින සතියෙන් සතියෙන් මාසෙන් මාසෙ ඇතුල් වෙනකොට තිබිච්ච මානසිකත්වය නෙමෙයි පළවෙනි මාසෙ 3 වෙනි මාසෙට ඊට වඩා වෙනස් එතකොට එයා සමාජයට ඔරොත්තු දෙන දරට යන්න තවත් මාස කීපයක් ගත කරනවා. ඊට අමතරව ওই ප්‍රජා ප්‍රතිකාර ක්‍රමයේ අමතරව අපි ජයවර්ධන පුරුෂ විශ්වවිද්‍යාලය, එතකොට කොළඹ විශ්වවිද්‍යාලය, පෞද්ගලික විශ්වවිද්‍යාලව, ජාතික සමාජ සංවර්ධන ආයතනය මේ සියල්ල මේක ආබද්ධ කරලා ඊළඟට ළමයින්ගේ මොකද ජීවිත ආරක්ෂක වැඩපිළිවෙල ලයිෆ් සේවිංස් වැඩසටහන මේ ජාතික මට්ටමේ සහතික පත්‍රයක් එක මේ සියල්ල ළමයි සම්බන්ධ කරලා තියෙනවා. ඒතර ඕ ලෙවල් ඇදලා බයිට ඕ ලෙවල් කරවනවා. ඒ ලෙවල් ඇදලා බයිට ඒ ලෙවල් කරවනවා. විභාග වලට වාඩි කරවනවා. මේ කම්පියුටර් වෙනම අංශයකින් ජාත්‍යන්තර මට්ටමේ පුහුණු පාඨමාලාවකට අපි ළමයි සුදුසු කරන සූදානම් කරනවා. එතකොට ඩිප්ලෝමා කරනවා. උපාධිදරය මේ ආයතනය තුල මේ ආයතනයට ආවට පස්සේ මගේ අවසාන ප්‍රතිඵලය තමයි මම ආරම්භයේදී මම කිව්වා මේක සමාජ සංවර්ධන අධ්‍යාපනික ආයතනයක් මගේ අවසාන බලාපොරොත්තුව තමයි මේ ආයතනයේ දරුවෙක් වසරක කාලයක් ඉඳලා අර ගේට්වේ එළියට එනකොට මේ තිබෙන සිංහ රූප වගේ සිංහයෝ දෙන්නෙක් වගේ නිර්භීත සිංහයෝ දෙන්නෙක් වගේ එළියට යන්න සහතිකයක් නිකුත් කරන්න. ඒක මේ විචෝදන කතාවක්වත් මිතුරු මිතුරු ඒ කතාව නෙවෙයි
ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අධ්‍යාපනික සහතිකයක් එක්ක මේ හැම දරුවෙක්ම එළියට දාන්නයි මා මේ දැන් කටයුතු කරගෙන යන්නේ මේ වෙනකොටත් විශ්වවිද්‍යාල කිහිපයක අපේ දරුවෝ අධ්‍යාපනය ලැබනවා ඩිප්ලෝමාව සහතික සහතික ලත් සහතික පාඩබාල ඒතර ජාතික මට්ටමේ පාඩබාල ඊළඟට මේ මේ ඩිප්ලෝමා පාඩමාල සහ උපාධි පාඩමාල විශේෂයෙන්ම විශෝධන ක්‍රියාවලියක තිබෙන ලක්ෂණයක් තමයි සිත පිරිසිදු කිරීම සඳහා ඒ සඳහා පළවෙනිම ප්‍රවේශය ආධ්‍යාත්මික ප්‍රවේශය උදේ හවස බුද්ධ වන්දනාව බෝධි පූජාව භාවනාව අපි අනිවාර්ය කරලා තියෙන දරුවෙක් භාවනාවට යොමු කර ඒක කුමන ආගමක හිටියා අදක අපි ආගම් අතරත පිරිසක් නැහැ හැම ආගමකමයි මේ ස්ථානයේ ඉන්නවා අපි හැබැයි අවස්ථාව දීලා තියෙනවා හැම ආගමකමයි තමන්ගේ ආගම කරා අය තම මගේ ආගම මෙතන තියෙන මේ ආගම මේක කරන්න කියලා කියන්නේ නැහැ සමහර තැන් තියෙන අපි එහෙම කරන්නේ නැහැ කියලා කරනයි මම එහෙම කරන්නේ නැහැ අපි අවස්ථාව දීලා තියෙනවා සියලුම දෙනාට මේ එතකොට ආධ්‍යාත්මික ප්‍රවේශයේ තුල දරුවෙක්ගේ සිත දියුණු වෙන්න ඒ වගේම ක්‍රියාකාරකම් තුල අත්කම් තුල අත්කම් හදලා ඒ තුල ළමයෙක් වෙනස් වෙන්න ඊළඟ එක තමයි සංගීතයේ විශිෂ්ටම ප්‍රතිඵල අපිට ලබාගත් සංගීතය තුල මොකද ගොඩක් මද්දවේ භාවිතා කරන දරුවන් පසු කාලීනව මද්දවේ සහ සංගීතයත් එක්ක සම්බන්ධද මෙතන සංගීතය කියලා කියන එකක් කලාව කියන එක තව එකක් ඒ වගේම රස විඳීම කියන එක තව එකක් මෙතනදී අපි හැබෑ සංගීතය සහ හැබෑ රස විඳීම රස විඳීමේ කුසලතාවයත් එක්ක තමයි අපි මේ සංගීත කණ්ඩායම අපි හදලා තියෙන්නේ ඒක ලංකාවේ තියෙන ප්‍රධානම පෙළේ සංගීත කණ්ඩායමක් සතු සංගීත භාණ්ඩ විශාල මුදලකින් අපි දරුවන්ට තිරණය කරලා තිබෙනවා ඒ අනුව එවලාන්ච් කියලා ඒ සංගීත කණ්ඩායමේ නම ඒක ලස්සන අදහසක් මේ විශාල හිම කන්දක් විශාල හිම කන්දක් එක සැරේටම පොළොවට කඩාගෙන වැටෙනවා ඒක තමයි අවලංච් කියන වචනේ තීරුව. අපේ දරුවොත් සීතලට වගේ අපි කියන ෆීස වෙලා හිටියේ කියලා නිකම් එක්තැන් වෙලා හිටියේ. ඒක එක සැරේට කඩාගෙන යාව තමයි අපේ වැඩසටහන. ඒ සමගාමීව තමයි අපි ඔය වචනේ අපි දරුවන්ට එකතු කරලා තියෙන්නේ. ඒතර අපි මේ සංගීත කණ්ඩායම වෙනත් සංගීත කණ්ඩායම් වගේ නෙමෙයි. ඊට වඩා ආධ්‍යාත්මික පසුබිමක් තියෙනවා. ඊට වඩා සමාජීය පසුබිමක් තියෙනවා. අපි මේ සංගීත කණ්ඩායම පාසල්වලට, දහම් පාසල්වලට, විශේෂිත අවස්ථාවල්, කාර්යාලවල, විශේෂ උත්සවවල අපි මේ දරුවෝ ගිහි මේ මතින් නර්බනාය බොන්න පුළුවන් අපිට ඒක වළක්වන්න බෑ අපි බොන්නේ නැතුව මොකද මම දන්න තරමට ලංකාවේ සෑම සංගීත කණ්ඩායමක ශිල්පීන් බීලා තමයි සෙල්ලම් කරන්නේ නැත්තම් ඉවර වෙලා හරි තමයි බොන්නේ අපේ දරුවෝ සංගීත භාණ්ඩ අතර ගන්න ඉස්සල්ලත් බොන්නේ නැහැ සංගීත භාණ්ඩ සහ ගායනය කරන වෙලාවෙත් බොන්නේ ඉවර වෙලාවෙත් බොන්නේ ඒතර විනෝදයේ සඳහා සංගීතය කොහොමද පාවිච්චි කරන්න කියන පාඩම තමයි අපි මේ සංගීත කණ්ඩායමෙන් කරන්නේ මම බොහෝම ආදරෙන් ඉල්ලා හිටිනවා දරුවන්ට අනේ පුතේ දුවි අත්හදා බලන්නවත් දුම් වැටි කිරිමත් වතුර මද්රාවේ අතටවත් ගන්න නෙවෙයි සිතටවත් ගන්න එපා සිතින්වත් මද්රාවෙක ඉන්න එපා අපිට මේක අත්හදා බලන දෙයක් නොවෙන බව දැන් ප්‍රත්‍යක්ෂයි සාමාන්‍යයෙන් 60 දශකයේ තමයි ඉස්සල්ලම ලංකාවට මද්රාවේ එන්න පටන් ගත්තේ. හිපි සංස්කෘතියත් එක්ක 72 දී ඉක්මනින්ම ගියා. ඒක 70 දශකයේ කෙනෙක් කිව්වොත් අපි අත්හදා බලන්න ගත්තාය කියලා අපි පිළිගන්නවා. නමුත් දැන් 80 90 2000 2023 වෙලා දැන් ආයි අත්හදා බලන්න දෙයක් නැහැ. බීපුවය වහරගවරෝට ගියොත් එහෙම නැත්නම් තමන්ගේ ගෙවල් වල අම්මගේ තමන්ගේ තාත්තගේ මාමගේ වැඩිහිටියන්ගේ ඒ බීලා පාරේ වැටලා ඉන්න දිහා දැක්කම දවසකට 100 දෙනෙක් මැරෙනවා මේ අපේ රටේ දුම් වැටිය ගින්න මත්වතුර මද්රවේ භාවිතාව නිසා තවත් මොන අද්දකීවද තවත් මොන අත්දැ බැලීවද අත්දැ බැලීම කියන එක බොරු අත්දැ බලන්නවත් පුතාලා දුවලගේ ආදරෙන් ඉල්ලා හිටිනවා කරුණා කරලා අම්මා පෙවූ කිරි අතරට ගිනිමත් වතුර මද්රව්‍ය වල තිබෙන විස එකතු කරන්න එපා අම්මාට කරන නිගාවක් ඉගෙන ගන්න අලුත් දේ හොයන්න
පොත්පත්වල තිබෙන අලුත් විෂයන් හොයන්න ඒ ඔස්සේ ඔබේ ගුණ නැන නුවණ දියුණු කරගෙන මේ රටේ සාර්ථක පුරවැසියෙක් වෙන්න හිතර ගන්න කියන අවවාදය තමයි අවවාදයක් නෙමෙයි මේ මඟ පෙන්වීම තමයි මම පුතාලා දුවලගෙන් ආදරෙන් ඉල්ලා හිටින්නේ උන් වහන්සේගේ ඒ අදහස් සමගින් එසේනම් ඔබට නිහඬව හිතන්නට යමක් ඉතිරි කරමින් අපි ඔබෙන් සමුගන්නවා සැමට තෙරුවන් සරණයි